අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ඒ විශේෂඥ කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත අපි ලබාගෙන ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය අනිවාර්යෙන්ම කටයුතු කරනවා. හෙට දිනේ පටන් රටට ගෙනෙන ලබන ආනයනය කරන ලබන සියලුම ගෑස් බෑමට පෙර ඒ නැව්වලටම ගිහිලා රාජ්‍ය ආයතනත් ඒ සමාගමුත් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ගුණාත්මක වශයෙන් තහවුරු වීමෙන් අනතුරුව තමයි විශේෂයෙන්ම ඒ ගෑස් රටට ඇතුළු කරගන්න අනිවාර්යෙන්ම කටයුතු කරන්නේ. ගෑස් වල ගුණාත්මක භාවයේ විශේෂයෙන් මේ ගඳ සුවඳ පිළිබඳව ඇති වෙන රසායන ද්‍රව්‍ය පිළිබඳව අපි පරීක්ෂණයට ලක් කරලා හෙට පටන්ම ඒ පිළිබඳව තහවුරුවක් ලබාගෙන තමයි වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන්නේ. මේ අතර අද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගෑස් කාන්දු වීම සහ උඳුන් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා වුණා. රාගම් ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් පුපුරා යන ආකාරය එම නිවසේ තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්. නුවරළිය නානුවේ නගරයේ මත්පැන්හලක තිබූ ගෑස් උඳුනකද අද දහවල් පිපිරීමක් සිදුව තිබුණා. අපවාර්තාකරු පැවසුවේ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ රෙගුලේටරය සහිත කොටස මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. කඩුගන්නාව මැණික් දිවල කොටලිගොඩ ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් උඳුනක්ද අද අලුයම පුපුරා ගොස් තිබුණා. දඹුල්ල මැණික්දෙන ප්‍රදේශයේ ගෘහණියක්ද අද දඹුල්ල පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණේ ආහාර පිසමින් සිටියදී සිය ගෑස් උඳුන පුපුරා ගිය බවට චෝදනා කරමින්. එනම් මම බුංගාල එකපාරටම යනකොට බද්දට මම පෑවු. ඔව්. ගේ ඇතුලේ නෑනේ. නෑ, ඉතින් අපි ඉන්නෙත් නෑ වැඩි වැඩවලෝට යනවා. මේ අතර අම්බලන්ගොඩ ගොඩහෙන ප්‍රදේශයේ පිහිටි නිවසක ලක්ෂකහමාරක් පමණ වටිනා ගෑස් උඳුන් පද්ධතියක්ද අද පුපුරා ගොස් තිබුණා. අද උදෑසන යාපනයේ වඩුක්කොඩේ ප්‍රදේශයේ පිහිටි නිවසකද ගෑස් උඳුනක් මෙලෙස පුපුරා ගොස් තිබුණා. මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් කාන්දු වීමේ සිද්ධීන් වාර්තා වීමත් සමග බදුල්ලහාලියල ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් ගෑස් කාන්දු වන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා මෙවැනි උපක්‍රමයක් යොදාගෙන තිබුණා. මේ අතර කොළඹ කොම්පණ වීදියේ පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගම් කාර්යාලයේ ඉදිරිපිට අද දහවල් උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ එක්සත් ජාතික සංරක්ෂක වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය එම සමාගමට ලිපියක් බාර දීමට පැමිණියත් එය බාර ගැනීමට වගකිව යුතු නිලධාරියෙකු නොපැමිණීම හේතුවයි. කෙසේත පසුවිම ස්ථානයේ පොලිස් නිලධාරීන් පැමිණ ගෑස් සමාගමේ නිලධාරීන් සම්බන්ධ කර දීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදු ඇති ගිනි ගැනීම් සෙවීමට පත් කළ කමිටුව අද මොරටුව විශ්වවිද්‍යාලයේදී රැස් වුණා. මේ අතර ගෑස් පිපිරීම පිළිබඳව පවතින තත්ත්වය පැහැදිලි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගමද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒක තමයි ජාත්‍යන්තර මතය. අපේ පාරිභෝගිකයන්ට මේ වෙලාවේ මම විශේෂ දෙයක් ප්‍රකාශ කරන්න ඕනේ. මේ තමන් සබම් පෙන දාලා පෞද්ගලිකව මේවා පරීක්ෂා කිරීමට යෑම ඉතාම භයානක සිද්ධියක් හැටියට තමයි අපි දකින්නේ. මොකද සිලින්ඩරය තමන් ගෙදරට ගේනකොට එක්කෝ ඒකේ සීල් එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සීල් එක ගැලෙවුවා නම් තමන් රෙගුලේටරයක් හරි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් කැප් එකක් තියෙනවා, සේෆ්ටි කැප් එකක්. ඒ සේෆ්ටි කැප් එක ගහලා අරන් තියන්න ඕනේ. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා සිලින්ඩරේ ගලවලා කැප් එක ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදු ඇති ගිනි ගැනීම් සෙවීමට පත් කළ කමිටුව අද මොරටුව විශ්වවිද්‍යාලයේදී රැස් වුණා. සාකච්ඡා කරලා මේකේ
කටයුතු සත් දෙකක් තුර සිදු කරන ආකාරයත් සති දෙකකින් අධිකාරී ජනාධිපතිතුමාට වාර්තා කිරීම සඳහා මේ සම්බන්ධව ඉදිරිසත් දෙකේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් කරා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ යටතේ අද අධ්‍යාපන ක්ෂේත්‍රයට අයවැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව විවාදයට ගැනුණා. එහිදී මෙරට පාසල් පද්ධතිය දියුණු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ බොහෝ පාසල් වල දැන් ආපහු පටන් අරන්ලු දරුවන්ගෙන් පහසුකම් සහ සේවා ගාස්තු ලබා ගන්න. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම චක්‍රලේඛයක් නිකුත් කරන්න ඔය පහසුකම් සහ සේවා ගාස්තු අය කිරීම අද දවසේ සිට ඒක තහනම් ක්‍රියාව බවට පත් කරන්න මම හිතන්නේ ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා. අපිට 42 ලක්ෂයක් දැන් පාසල් වල දරුවෝ ඉන්නවා. මේ 42 ලක්ෂයෙන් ලක්ෂ 8ක් දරුවෝ පාසල් යන්නේ තමුන්ගේ ගෙදර වාහනේ. गेदर आवट पासे मे दारू रुपयाल देदास अडु मासेन ट्यूशन देखा मे दारुआ गे दावस रुपयाल हाय दटवाडा वे मे दिमाग पास गाँव कर रजे पास रुपयाल दह दह रही जाति का पासल सौभाग्य देख में वेट फटाने प्रधान अंगया मैं जाति दिना नरदा मैं जाति का पासल दाहक वेट फटाना गया लगे ये वाट देने मुना बोर्ड ने कदा गांडा लक्ष्य दहाए कोई ताप पे बैठा गांडा लक्ष्य दहाए कि उनमें जन जाति का पासल अखा दनो बोर्ड ने के नहीं गेट तो नहीं कोम द दरो एमएस तुम्हारे जाति का पासल अखा दन ने किसी में जाति का पासल अख नहीं प्रादेशिक लेखन को टासे कर जाति का पासल अख नहीं मर दी अबे विशेष इंग्लिश तो ने अबे यहाँ पाल राज्य काले सुरक्षा रक्षण है अबे वाला लाभ दूँ සහෝදර මන්ත්‍රීතුමා ඔය සුරක්ෂා රක්ෂණය ගැන කතා කරන්න බ විලජ්ජයි මොකද හේතුව ඒ රක්ෂණය දුන්නේ කාටද කියලා ටිකක් හොයලා බලන්න මොකද මම කියන්න කැමති නෑ වැඩි ඒ කියන්න ගියෝ ගොඩාක් දේවල් එළියට අර අර තාප්පුලනවා එයක් මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ දැන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය මැදී කියලා හැමතැනම කතිකාවත් පිරෙන ඉතින් අපි මන්ත්‍රීවරුන්ට උදව් කරමු අධ්‍යාපනයක් ලබා ගන්න මේ පාර්ලිමේන්තුවට එන්නේ හැකියාවක් තියනවා මොකක් කරි හැකියාවක් තියෙනවා මොකද බුද්ධියක් තියෙන අය නෙවෙයි නැත්නම් මෙතෙන් එන්න බෑද मार्ग सकस्कारी विश्वविद्यालय दिनेश गुरुवादन मैं तुम्हारे लिए मत करना मैं अवस्था लबा देना බුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන මට්ටම නම් වන්න අපි උපකාරී වෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. නියාමනයේ නොවීම වගේ ගැටලු තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තොත් එමෙතුමනි අඩුමතරමේ කාන්තාවන්ට ළමයින්ට ගෞරව කරන මේ හර පද්ධතියක්. එහෙම නැත්නම් පිරිමින් හැටියට පිරිමින්ද ගරු කරන ඒ අයගේ ගෞරවය රැක ගන්න විදිය හර පද්ධතිය මේවට එකතු කරන්න. කාන්තාවක් හිංසනයට පත් කරන්න කවුද සූදානම් වෙන්නේ? ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම කාන්තාවගේ තියෙන අගය වටිනාකම පිරිමින් දැනගන්නත් ඕනේ ඒ වගේම පිරිමින්ගේ තියෙන වටිනාකම අගය දැනගන්නත් ඕනේ කාන්තාව